ශ්‍රී ලංකේ සංවර්ධනයේ නව දිශාන තීරු වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්ව විමසා බලන ITN ව්‍යාපාරික පුවත් ඒකාබද්ධ වෘත්තිකයන්ගෙන් සමන්විත සංවිධානයක අවශ්‍යතාවය පෙරදරි කරගෙන 1975 වසරේදී ශ්‍රී ලංකාවේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානය පිහිටුවන ලද්දේ රට තුළ වර්ධනය වෙමින් පැවති වෘත්තීය අදහස්වල අවශ්‍යතාවය මුදුන් පමුණුවා ගැනීම පාදක කරගනිමින් මෙම වසරේදී ඔවුන්ගේ 33 වන වාර්ෂික සම්මේලනය වෙනුවෙන් පාදක කරගත් තේමාව වන ආපදා අවස්ථා සැලකිල්ලටගෙන යලි නැගිටිමු වර්තමානයේ අප මුහුණ පා සිටින ව්‍යසන තත්ත්වය සඳහා ඍජුව සම්බන්ධ වන කාලීන තේමාවක් විය. නීති ඉදිකිරීම අධ්‍යාපන සංචාරක බෙදා හැරීම් කෘෂිකර්ම ඉංජිනේරු සෞඛ්‍ය ආදී ශ්‍රේෂ්ඨයන්හි නිපුණතා දක්වන වෘත්තිකයන් විසින් ඉදිරිපත් කරන ලබන දේශන හා සාකච්ඡාවන්ගෙන් සමන්විත විය. සියපත ෆිනෑන්ස් සමාගමේ 38 වන ශාඛාව පසුගිය දිනක මාලබේ නගරයේදී විවෘත කරන ලදී. සියපත ෆිනෑන්ස් සමාගමේ සභාපති සුමිත් කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද නව ශාඛාවේ සමාරම්භක උත්සවයට සියපත ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනවිරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් වන ශිරන් පෙරේරා සහ ශ්‍රී අනි රණතුංග යන මහත්ම මහත්මීන් මෙන්ම ආරාධිත පාරිභෝගිකින් රැසක්ද සහභාගී විය. සිය 15 වන සංවත්සරයේ සමරන සියපත ෆිනෑන්ස් සමාගම සම්පත් බැංකුවට පූර්ණ අනුබාධිත මූල්‍ය සමාගමයි. ලීසිං රන් ණය සේවා ව්‍යාපාරික ණය මෙන්ම ස්ථාවර තැන්පතු හා ඉදිරි කිරීම් සේවාවන්ට සියපත ෆිනෑන්ස් වෙතින් පාරිභෝගික ජනතාවට ලබා දෙයි. ශ්‍රී ලංකාවේ පෙරමුණේ සිටින නිමියඳුම් ඇඟලුම් අලෙවි ශේෂ්ත්‍රයේ දෙවැන්තයක වන ෆැෂන් බග් සිය 16 වන ශාඛාව කොටහේන අංක 136 ජෝර්ජ් ආර් ද සිල්වා මාවත කොළඹ 13 ලිපිනයෙහි අලුතින් විවෘත කරන ලදී. විලාස්තා අලෙවි ශේෂ්ත්‍රයේ වසර 25ක් පුරා නමක් දිනා සිටින ෆැෂන් බග් ළමා කාන්තා පිරිමි නවීන විලාස්තා මෙන්ම පාවහන් සූද විලවුන් සෙල්ලම් බඩු තෑගි භාණ්ඩ ඇතුළු එදිනෙදා පරිහරණයට ගන්නා භාණ්ඩ රසක් මහල් 6කින් සමන්විත නව ප්‍රදර්ශනාගාරයේ අලෙවිය සඳහා සූදානම් කර ඇත. මෙම විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඇඩලඩ් රෙඩින් සමාගම නිර්මාතෘ දේශබන්තු එස්.පී. ශිවරාජ් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. එපොත් සමගන දවසේදී අපි ව්‍යාපාරික පුවත් තුලින් සමගන සූදානම්. එළබෙන සතුදා දවසේදී මුණ ගැහුණු ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග සුබ රාත්‍රි.